ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ ඔයා පළවෙනි සැරේ නම් ජොබ් එකකට යන්නේ ඔයාගේ මොනවද ඔයා වැඩ කරන්න යන කම්පැනි බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඉන්ටර්වයුව එකේදී මේවා කන්වින්ස් කරන්න කියන එක කතා කරන්න. ඉතින් ඒක නිසා අපි යමු වීඩියෝ එකට. ඉතින් පළවෙනි කාරණේ තමයි ඔයා ගැන මනින පළවෙනිම මිම්ම තමයි ඔයාගේ තියෙන කමියුනිකේෂන් ස්කිල් එක. ඉතින් ඒක නිසා ඔයාට සිංහල ඉංග්‍රීසි වෙන්න පුළුවන් ඔයා පාවිච්චි කරන්න පුළුවන් ලැන්ග්වේජ් එක සම්බන්ධයෙන් හොඳට කමියුනිකේෂන් ස්කිල් එකක් තියෙන්න ඕන. ඉතින් මේක ඔයාට ඔයා ගැන ඇවිල්ලා කීමේ හැකියාවක් තියෙන්න ඕන. ඉතින් මේක මෙයාලා විශේෂයෙන්ම ඇවිල්ලා ඔයාගේ ජොබ් එකේදී ඉන්ටර්වයුව එකේදී විතරක් නෙවෙයි ඔයා ජොබ් එකට ගියාට පස්සෙත් මේක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා අර මේක සාමාන්‍යයෙන් එම්ප්ලොයිස්ලා එහෙම නැත්නම් ජොබ් දෙන කට්ටිය මේ කට්ටිය ඔයාගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තමයි ඔයාට හොඳට කතා කිරීමේ හැකියාවක් තියෙනවද කියන එක, විශේෂයෙන්ම ඉංග්‍රීෂ් නොලෙජ් එකත් එක්ක කතා කිරීමේ හැකියාවක් තියෙනවද කියන එක. ඉතින් ඊළඟ තමයි දෙවෙනියට බලන කාරණේ තමයි පළවෙනි සැරේ ජොබ් එකක් කරන කට්ටියෙන් ටෙක්නිකල් ප්‍රොෆෙෂන්සි එක ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ටෙක්නිකල් ස්කිල් තියෙන කට්ටියට වැඩි chance එකක් දෙනවා. විශේෂයෙන්ම වාට වර්ඩ් එක පුළුවන් නම්, එක්සෙල් පුළුවන් නම්, කියන්නේ මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජ් එක පුළුවන් නම්, පවර්පොයින්ට් සම්බන්ධ පුළුවන් නම්, ඊමේල් දාන ඒවා කරන්න පුළුවන් නම්, අන්න ඒ වගේ දේවල් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා මුකුත්ම දන්නේ නැති කෙනෙක් ජොබ් එකකට ගන්නවට වඩා එම්ප්ලොයි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ ටෙක්නිකල් ප්‍රොෆෙෂන්සි එකක් තියෙන කෙනෙක් ෆස්ට් ජොබ් එක විදියට එයාට දෙන්න. ඉතින් ඊළඟ තමයි එඩ්යුකේෂන් ඇන් ට්‍රේනින් එකත් බලනවා. මේ කට්ටිය ගොඩක් වෙලාවට වාට මොන වගේ එඩ්යුකේෂන්ස්ද තියෙනවද, වාට ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් තියෙනවද, ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් තියෙනවද, වාට එක්ස්පීරියන්ස් නැති වෙන්න පුළුවන් මොකද වාගේ පළවෙනි ජොබ් එක නිසා. හැබැයි පළවෙනි ජොබ් එක වුණාට වාට ඇකඩමික් සයිඩ් එක වාගේ ඒ ලෙවල් රිසර්ච් මොනවද, ඕ ලෙවල් රිසර්ච් මොනවද ඒව බලනවා ගොඩක් වෙලාවට සමහර ලාවට. ඉතින් ඒ වගේමයි වාට ඩිග්‍රී එකක් තියෙනවද, ඔයා මොන හරි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක චාරට් හරි මොන හරි දේ වගේ දේවල් කරනවත් කරලා තියෙනවද. ඉතින් මෙන්න මේවා ඔයාගේ ගොඩක් වෙලාවට බලනවා. ඊළඟ තමයි පොසිටිව් ඇටිටියුඩ් ඇන් වර්ක් එතික්. ඉතින් මේකත් ගොඩක් වෙලාවට ඉන්ටර්වයුව එකේදීම පරීක්ෂා කරනවා ගොඩක් එම්ප්ලොයිස්ලා. මොකද යාලා කැමති නැහැ එක එක මයින්ඩ් වල ඉන්න කට්ටියව ගෙනල්ලා දාලා තමන්ගේ කම්පැනි අනිත් කට්ටියව ඇවිල්ලා ස්පොයිල් කරන්න ගොඩක් වෙලාවට කැමති නැහැ. මොකද සමහර කට්ටිය ඉන්නවා වැඩට ආවත් ජොබ් එකට ආවත් අනිත් කට්ටියගේ දේවල් හොයලා බලලා ඒ වගේ දේවල් තමයි කරන්න ගොඩක් කරලා. ඉතින් එහෙම කට්ටිය කම්පැනි එක වැඩ කරනකොට එම්ප්ලොයිස්ලාට එයාලගෙන් වැඩක් නැහැ. මෙයාලට ඕන පොසිටිව් ඇටිටියුඩ් එකේ ඉන්න කට්ටිය. කියන්නේ ඔයාට හොඳ ඇටිටියුඩ් එකක් තියෙන ඕන, ආකල්ප තියෙන ඕන ඔයාට. මන්න මෙන්න මේ වගේ දේවල් මම කරන්න ඕන, මම මේ වගේ දේවල් කරන්න යනවා කියලා ඔයාට ඉන්ටර්වයුව එකේදී පවාට මේවා කියන්න පුළුවන් වෙනවා. ඉතින් එම්ප්ලොයිස්ලා ගොඩක් වෙලාවට කැමති මේ පොසිටිව් ඇටිටියුඩ් එකක් තියෙන කට්ටියව ගන්න. ඒ වගේමයි ටීම් වර්ක් එක. ඉතින් ටීම් වර්ක් එකත් ඇවිල්ලා ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් ඔයා මීට කලින් ඒ ලෙවල් ඕ ලෙවල් කරන කාලේ මොනවා හරි ඇවිල්ලා තනතුරු එහෙම දරලා තියෙනවා නම් ඔයාට ඒවා කන්වින්ස් කරගන්න පුළුවන්. මම මේ වගේ වෙල්ෆෙයාර් සොසයිටි එකේ මේ වගේ දෙයක් හිටියා. ඉතින් එතකොට ඇවිල්ලා ඔයාගෙන පොසිටිව් ඉම්පැක්ට් එකක් තමයි අදාළ එම්ප්ලොයීට එන්නේ. මොකද ඔයා එතකොට කම්පැනි එකට ආවත් කම්පැනිත් ඇවිල්ලා ටීම් වර්ක් එකක් විදියට කට්ටියත් එකතු වෙලා ඔයාට වැඩ කරන්න පුළුවන් වෙයි කියලා එයාලා හිතන නිසා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාත් පළවෙනි සැරේ ජොබ් එකකට යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ටීම් වර්ක් එක තියෙනවා කියන එක ඔයා පෙන්වන්න ට්‍රයි කරන්න ඕන. තුන්වෙනි එක තමයි ප්‍රොබ්ලම් සෝල්වින් ස්කිල් එක. ඒ කියන්නේ මොනවා හරි දෙයක් ඇවිල්ලා ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කොහොමද, ක්‍රිටිකලි තින්ක් කොහොමද, ඔයා ක්‍රිටිකලි මේක ගැන හිතන්නේ කියන ඒවා සම්බන්ධයෙන් උත් විශේෂයෙන් මේ එම්ප්ලොයිස්ලා බලනවා ඔයා ජොබ් එකකට ගනිද්දි පළවෙනි සැරේ ජොබ් එකක් කරන කට්ටිය ගනිද්දි. අනිත් එක තමයි ඇඩැප්ටබිලිටි ඇන් ෆ්ලෙක්සිබිලිටි එකෙන් කියන්නේ විශේෂයෙන්ම දැන් සමහර කට්ටිය එනවා ජොබ් ඉන්ටර්වයුව එකේදී මහනවා මම කීයේ ඉඳලා කී වෙනකන්ද වැඩ කරන්න ඕන, 8 ඉඳලා 5 වෙනකන් වැඩ කරන්න, සෙනසුරාදා ඇවිල්ලා වැඩද. ඉතින් ඒ වගේ ඒවා තමයි ගොඩක් වෙලාවට අහන්නේ. ඉතින් කවදාවත් ඒ වගේ ප්‍රශ්න අහන්න එපා එම්ප්ලොයි කෙනෙක්ගෙන්. එහෙම නැත්නම් තමයි ඉන්ටර්වයුව එකේදී අහන්න එපා. ඒකට හේතුව තමයි එම්ප්ලොයිස්ලා කැමති නැහැ 8 ඉඳලා 5 වෙනකන් විතරක් වැඩ කරන කට්ටියට කැමති නැහැ. එයාලා බලාපොරොත්තු වෙන්නේ යමක් කම්පැනියෙන් එයාට පඩියක් ගෙවනවා නම්, සැලරි එකක් ගෙවනවා නම්, සැලරියට වඩා දෙයක් ඔයාගෙන් ගන්නනේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා නිවාඩු ගැන අහනකොට, ඔයා ඒ වගේ දේවල් අහනකොට ඔයාගෙන නෙගටිව් මයින්ඩ් එකක් තමයි ඒ කට්ටියට යන්නේ. ඒක නිසා පළවෙනි සැරේ ජොබ් එකක් ඔයාගෙන එන කට්ටියට ඇවිල්ලා ඒ කට්ටියට මොකද ලොකු chance එකක් තියෙනවා එම්ප්ලොයර් ඔයාව ගන්නෙ නැතුව ඉන්නේ. ඉතින් මොකද ඔයා වගේ තව ගොඩක් දෙනෙක් කෙනා ඇවිල්ලා ජොබ් එකක් නැතුව පළවෙනි සැරේ, මොකද ඔයාට ඇවිල්ලා කම්පැනියෙන් තමයි එක්ස්පීරියන්ස් එක දෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් වෙන්න ඕන ඔයාව මාකට් කරන්න පුළුවන් වෙන්න ඕන. කම්පැනියට ඇවිල්ලා ඔයාව ඇවිල්ලා අතරලම්ම කියලා ඔයාලට ගැටලුවක් නැහැ. ඒ වගේ තව ගොඩාක් දෙනෙක් ඉන්නවා ඒ කම්පැනියට එන්න. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් වෙන්න ඕන මෙන්න මේ ඇඩැප්ටබිලිටි ඇන් ෆ්ලෙක්සිබිලිටි එක තියාගන්න. ඉතින් සහ වැඩ කරනකොට ඇවිල්ලා කාලේ නිවාඩු ගැන වැඩි හිතන්නේ නැතුව වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. අනිත් එක තමයි ප්‍රොෆෙෂනලිසම්. විශේෂයෙන්ම වැඩ කරන ඒ කියන්නේ ඔයා ඉන්ටර්වයුව එකට එනකොට උනත් ඔයාගේ පන්චුවලිටි එක බලනවා. ඒ කියන්නේ ඔයා වෙලාවට ඉන්ටර්වයුව එකට ආවද, ඔයා මොකක්ද ඇඳගෙන ඉන්නේ, ඇටය එක මොකක්ද, ඒ කියන්නේ ඉන්ටර්වයුව එකේදී ඔයා කොහොමද හැසිරෙන්නේ, කොහොමද ෆයිල් එක කොහොමද ඔයාගේ මේන්ටේන් කරලා තියෙන්නේ, මේ වගේ දේවල් බලනවා. ඒකෙන් එයාලා මෙෂර් කරනවා ඔයාගේ ඇවිල්ලා කොච්චර පිළිවෙලකට ඔයා වැඩ කරන්න පුළුවන් කෙනෙක්ද කියන එක. ඉතින් එහෙම කෙන කට්ටිය තමයි ඇවිල්ලා සාමාන්‍යයෙන් ජොබ් වලට ගන්න කැමති, පළවෙනි ජොබ් එක විදියට ඒ කට්ටිය දෙන්න කැමති ජොබ් එකකට තෝරා ගනිද්දි.
ඊළඟ තමයි ඉන්ටර්න්ෂිප් හෝ වොලන්ටරි එක්ස්පීරියන්ස්. ඉතින් සමහර කට්ටිය ඇවිල්ලා ප්‍රයිවට් එක්ස්පීරියන්ස් නැත්තම් ගොඩක් වෙලාවට ඔයාට ඇවිල්ලා ඔය ඉන්ටර්න්ෂිප් ට්‍රේනින් වගේ දේකට තමයි ඔයාව ගොඩක් වෙලාවට දාන්නේ. ඉතින් ඒක නිසා ඊට කලින් හැබැයි ඔයාට ඉන්ටර්න්ෂිප් හරි මොකක් හරි කොහේ හරි ට්‍රේනින් එකක් තියෙනවා නම් ගොඩක් වෙලාවට ඔයාව සිලෙක්ට් කරගැනීමේ chance එක වැඩි. මොකද ඔයාට යම් දෙයක් යම් ප්‍රමාණයකට පුළුවන් නිසා. ඉතින් පළවෙනි සැරේ ජොබ් එක ඔයා ජොබ් එකක් විදියට කරනකොට ඒ පළවෙනි සැරේ වුණාට වැඩි කලින් ඇවිල්ලා ඉන්ටර්න්ෂිප් හරි මොනවා හරි කරලා තියෙනවා නම් ඒකෙදි chance එකක් එනවා. ඉතින් අනිතික තමයි කල්චරල් ෆිට් එක විශේෂයෙන්ම ඇවිල්ලා කම්පැනි එකට වැඩ කරනකොට ඔයා ඒ කල්චර් එකට සමහර එක එක නේෂන් එක එක ඇවිල්ලා ආගම්වල කට්ටිය ඉන්න පුළුවන්. බුද්දිස් කට්ටිය, මුස්ලිම්, ටැමිල් ඔය කට්ටිය ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ තියෙන ආකල්ප ඇවිල්ලා කම්පැනි එකට ආවට පස්සේ ඔයාට ඒ වාගේ පර්සනල් දේවල් තියෙන්න පුළුවන්. ඔයාගේ පර්සනල් ඒ වගේ නෝ වාගේ පෞද්ගලික ඔයා හිතන්න පුළුවන් මේ කට්ටිය මම මෙහෙමයි මෙයාලට මම කැමති නැහැ එහෙම තියෙන්න පුළුවන්. ඒව වැඩක් නැහැ. කම්පැනි එකට ආවට පස්සේ කම්පැනිෙදි බලාපොරොත්තු වෙන ටීම් එකක් විදියට ඒ වගේ වැඩ කරන්න. ඉතින් කල්චරල් ෆිට් එක වාට තියෙනවද කියන එක බලනවා ඉන්ටර්වියු එකේදී. ඒක නිසා ඒ වගේ කට්ටිය තමයි ගොඩක් වෙලාවට ජොබ් වලට ගන්න. ඉතින් ඊළඟ තැන සොෆ්ට් ස්කිල් එක විශේෂයෙන් මම කලින් කෝවා ඉංග්ලිෂ් නොලෙජ් එක වල කතා කිරීමේ හැකියාවන් මෙන්න මේවා ගොඩක් වෙලාවට තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ සොෆ්ට් ස්කිල් එක තියෙන කට්ටිය තමයි විශේෂයෙන්ම ගන්න. ඉතින් ඒක නිසා මම කලින් කෝවා වගේ ඉතින් පළවෙනි සැරේ ජොබ් එකක් හොයා ගන්නවා කියන එක ලේසි නෑ. පළවෙනි සැරේ ජොබ් එකදී මොකද ලොකු ඩිමාන්ඩ් එකක් එනවා. දැන් ඊ ලෙවල් ඉවර වෙච්ච ගමන් ලොකු ප්‍රමාණයක් මාකට් එකට එනවා. ඕ ලෙවල් ඉවර වෙච්ච ගමන් ලොකු ප්‍රමාණයක් ජොබ් මාකට් එකට එනවා. ඉතින් ඒ ජොබ් මාකට් එකට එන එකෙන් ඔයා හොඳ කම්පැනි එකට යනවා නම් හොඳ කම්පැනි එක ඔයා ඒ පළවෙනි සැරේ ජොබ් එක කරනකොට යාළුවාට ඇවිල්ලා ඔයාව මාකට් කිටල ඔයාගෙන විකිණීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒවට තමයි මම ඔය කිව්වේ මෙන්න මේ ස්කිල්ස් ඔක්කොම ටික හදාගන්න. එහෙම වුණොත් අනිවාර්යෙන්ම ඔයාට පළවෙනි සැරේ ජොබ් එක වුණත් ඔයාට හොඳ සැලරි එකකට කම්පැනි එකට යන්න පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි නෙට්වර්කින් ඇබිලිටි කට්ටිය වඳුරනවා නම් ඒ කම්පැනි වෙන්න පුළුවන්, විනින් කම්පැනි වල වෙන්න පුළුවන්. එතකොට ඔයාට ලොකු chance එකක් එනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේදී අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේකෙදි මම ඔයාලට විශේෂයෙන්ම කතා කරේ පළවෙනි සැරේ ජොබ් එකක් කරනකොට ඔයාගේ තියෙන ඕන ක්වලිටීස් සහ මොනවද, ඒ වගේම එම්ප්ලොයිස්ලා මොනවද ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඉන්ටර්වියු එකට යන්න කලින් ඔන්න ඔය කාරණා ටික හදාගෙන ඔයාට ඒව මාකට් කරන්න පුළුවන් විදියට හදාගන්න. එතකොට ඔයාට ඔයාගේ පළවෙනි සැරේ ජොබ් එක හොඳ ජොබ් එකක් හොයා ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකට කැමතිද කියලා මම හිතනවා. ඉතින් කැමති නම් ලයික් එකක් දාන්න මේ වගේ වීඩියෝ එකකින්. ආයෙත් හම්බුමු.